Good morning. Subu dasana kweva. Only thing, tika dawasakata passe man mage morning routine video ekak genne. Ithin baba ge wedat ekka ithin udasana kale kohomada gatha wenne kiyala api balamu ko. Only thing udema nagitala man karana deyak thamai visheshayenma honda wathura vidiruwak bonawa. වතුර එකත් අරගෙන මම මේ වගේ කර්ටින්ස් ඔක්කොම දෙපැත්තට කරලා ඉතින් මේ විදිහට එළිය බලන් ඉන්න හරිම ආසයි වතුර එක බොනගන් ඒක අමුතුම ෆීලින් එකක් ඊ අපේ පැත්තේ හයියම වැස්සනේ ඉතින් ඒ නිසා මුළු ගාඩන් එකම කොළම කොළපාටයි මේ ඕගලන්ට පේන්නේ එහා පැත්තේ අර පෙනුනේ එහා පැත්තේ පාරේ එක පාවිච්ච කරන්නේ නැහැ සරුවට මානව ඇවිලා මේ අපේ ගෙදර ඉස්සරහා ඉතින් මේ බලන්නකෝ වැහැල නිසා කොළම කොළපාටට තනකොළ ගස් මේ හැමදේම මේක මේ දර්ශනයේ උදේට දකින්නකොට මට මුළු දවසම මාර ප්‍රබෝධයකින් වැඩ කරන්න පුළුවන් මං හිතනවා අනිත් හැමෝටමත් එහෙම තමයි මොකද කොළපාට අපේ ඇහැට හරි ප්‍රිය වර්ණයක්නේ Anything a lay in the Avila, Monasoda Gana, that Mandela Moshaka came a dala, other that was at a ready venema. Baba Nidia threw on anything of Koma Tatagala Karagan and at Taiti Matter Washdana Thumbavina. Happy hammock and a morning routine, a night time skincare routine, a quay, fellow Kanwana Godak on the Visheshima, Amala Vicho Golo, Gulant. ම ආවේනික වුණේ කියන්නේ ඔයාලගේ සමීපභාවය අනුව සමේ තියෙන ගැටලු අනුව ඒ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන දේවල් තෝරා බේරගෙන පාවිච්චි කරන නම් ගොඩක් හොඳයි. ඉතින් විශේෂයෙන්ම අපි බ්‍රෙස්ට් ෆීඩ් කරන නිසා ටක් ගාලා අපේ සම වයසට යන්න බලනවා. ඉතින් ඒ නිසා හොඳ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් ටිකක් රුටින් එකක් ෆලෝ කරන්න. ඊට පස්සේ වන් තමයි ඔන්න මං කිචන් එකට ආයේ මේ මං ඊ බබර පැසිෆයි එකක් ගත්තා ඒක දැන් තම්බන්නත් ඕන මොකද යා දෙකම කටේ දාලා තුවාල කරගෙන ඉතින් ඒ නිසා තමයි මම පැසිෆයි එකක් දෙන්න හිතුවේ ඉතින් මං මෙන්න මේ විදියට වතුර එකක් තිබ්බා ඉතින් උදේට තේ හදන්න තාම තාත්තේ දොය දෙනනේ ඉඳී උදේට ඉතින් මං හිතුවා කිරිමාළු හොද්දක් හදලා හොඳ කොච්චි සම්බෝලයක් හදන්න ඕනේ කියලා ආ කට්ටියම ඇවිත් මට good morning කියන්නේ කොගලන්ට යව අඳුනලා දෙන්න මේ ඉන්නේ ස්නෝවි ඔය හපෙන්චෙක් වගේ ඉන්නේ මැද ඉන්නේ මැක්සි ඔය ඉන්නේ ඔය උඩම ඉන්නේ රෙනි රෙනි කානිකෝස අනිත් දෙන්න ඇමරිකන් බුලි වර්ගයේ අනේතේ මම වතුර එකක් ඉතින් පැහිලා ඊට පස්සේ ඔන්න මම තේ හදන්න තමයි ලෑස්ති. ඉතින් අපේ ගෙදර ගොඩක් කල නෙස්කැෆේ බොනවා උදේට. ඉතින් නෙස්කැෆේ එකක් තමයි මම මේ හදන්නේ හස්බන්ඩ් හැමෝට දෙන්නටම. ඉතින් බබා එක වැඩ කරනකොට අපි හැමතිස්සෙම කඩිසර වෙන්න ඕනේ. මොකද එක තප්පරයක්වත් නාසි කරන්න වෙලාවක් නැහැ. ඔයාට පේනවද මේ මුල්ලේ තියෙන රෙදි ගොඩ? ඉතින් ඒ හොදන්න තියෙන රෙදි ගොඩ තමයි. මොකද කොලන්නේ ඔය? මොබුදු? චුදු වැනික මේ බලන්නකෝ මේ තාත්තියේ දුවගේ හුරතල. එයා හැමදාම උදේට මෙහෙම තමයි නැගිටලා බඩ උඩ නැගලා මේ ඉන්නවා. ඇත්තටම මගේ තාත්තගේ මගේ තිබ්බ බැඳීම මං අපේ බබාගෙන හස්බන්ඩ් ගෙන දකින්න කොහොමද දුවලා වැඩිපුර ආදරේ තාත්තලාට කියනවනේ මේ තමයි මං ඔයාලට එළියේදී පෙන්නපු එක්කෙනා එයා ගොඩක් කලාර ගෙට අපි අරන් ඉන්නවා එයා ඇත්තටම මේ අපිට හම්බුන එක්කෙනෙක් මං හිතන්නේ මයා හස්බන්ඩ්ගේ යාළුවෙක් දුන්නේ එයා මේ වැටිලා ඉඳලා ගෙනල්ලා එහෙම එයාව චූටි කාලේ ඉඳන්ම අපි කවලා හැදුවේ අතේ කවලා එයාව ගේනකොට තටුවක් දෙනුන්නේ නැහැ මේ බලන්න
මෙන්න බලන්න යා කෑම එකට කොච්චර පෙරේතද කියලා. මේ බලන්න උදේට යාට කවනෝ මේ වගේ මේ සමපෝෂයි මේ කිරි තමයි මේ යා කන්නේ. මේ විදිහට මේම හදනකොට මේ වල මේ කන හැටියට කවන්න ඕන. මේ බලන්න අපේ බබාට හස්බන්ඩ් සුදුමැණිකේ කියලා අඳගන්නට යා හිතන්නේ යාට කිරි තියා කෑ ගන්නවා. මෙයාව ඇත්තටම අපි යව ඇරියා එතයා ගියේ නැහැ. ගෙදරටම වෙලා ගෙදර ගහකොළට වෙලා ආනාඩ හිටියා. ඉතින් එයාත් දැන් අපේ පවුලේ සමාජිකයෙක් වෙලා මිනිස්සුන අපිට වගේම ඉතින් සත්වන්ටත් ගොඩාක් ආදරේ ඕන එක මම ගොඩාක් දකිනවා අපි ගෙදර ඉන්න සත්වන්ගෙන්. ළමයිවම ටීවී බලනවද? ඈ? ළමයි ටීවී බලන. එයාස බලන්නේ අපේ චූටි මැණික මොකද්ද කරන්නේ කියලා. එයා ඉතින් උදේට මම එයාට නර්සරි රයිම්ස් එම දාලා දෙනවා. එයා ඒ නර්සරි රයිම්ස් වල තාලෙට මේම බෙල්ල එහෙම පද්දරවා. මේ දැන් මම කතා කරනවා කතා කරන එයා එක සෙල්ලමක් කරගෙන මම කතා කරනවා රැහුන්නේ වගේ පැත්ත බලන් ඉඳලා මම යන්න ලෑස්තිනකොට මෙවතවල hina වෙනවා. ඉතින් එහෙම තමයි චූටි බබාලා. ඉතින් මේ හැම ක්‍රියාකාරකමක්ම ඒගොල්ලන්ගේ මොළේ වර්ධනයට ගොඩාක් වැදගත් වෙනවායි කියලා අම්මලා හොඳට මතක තියාගන්න. ඉතින් එයාත් එක්ක නිතර කාලය ගත කරන එක, එයාත් එක්ක කතා කරන එක මේක ගොඩාක් වැදගත් චූටි බබෙක්ට. මේ බලන්න ඉන්න හැටි ලොකු ළමයෙක් වගේ. බබාගේ කැම එක හදන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ සුවඳල් හාල් පරිප්පු, ඒ වගේම මම එකට කැරට් එකතු කරනවා. ඉතින් මං බබාට කැම දෙන්න පටන් ගත්තේ මාස 4 සති 3 දින්දාන් ඩොක්ටර්ගෙන් අහලා. ඉතින් මොකද මට හදිසි බබාව දාලා යන්න උනත් කියලා තමයි මං කැම දෙන්න පටන් ගත්තේ. ගන්නේ හස්බන්ඩ් උදේට කෑම කාලේ හැම යා වැඩිට ගියා. ඉතින් දැන් අපි බබාද හතම ආරෙනකොට යා නිදිමත් වෙනවා ආයෙම. දැන් 8ත් වෙලා. ඉතින් නිදි යදෙනුත් මේ වගේ කෝලම් කර කර තමයි නිදි යන්නේ බලන්න. ඉතින් යා නිදි අතරේ මම උදේ වොෂින් මැෂින් එකට සේදන් දාපු රෙදි ටික අරන් අක්කාල වැලට දාන්න ගියා. මොකද අවුව තියෙන ටික වෙලාවයිනේ කොයි වෙලාවේ වැස්ස කඩාපාත්‍රෙත් දන්නේ නැහැ. ඉතින් ඉතුරු වැඩ ටික ඇහැරෙන්න කලින් ටක්ක් ගාලා කර ගන්නවා. ඉතින් මේ වගේ මම මේ නිදුලත් ගාන ඉතින් ගියේ වැස්සට ඉතින් කොළ වැටිලා. ඉතින් මට ගෙදර අස්වස් කරන්න අත ගන්න හෙල්ප කෙනෙකුත් ඉන්නවා. එයා නම් ඉතින් අද නැහැ. එයා එන දවස් තියෙනවා. අද නැහැ. මොකද බබා එක්ක සමහර දේවල් කරගන්න අමාරුයි. මොකද මමයි හස්බන්ඩ් එක තනියෙන් ඉන්නේ. ටක් ගාලා අත ගාලා ඇවිල්ලා එයාගේ වෙල්ල තිබ රෙදි ටික නමා බබාගේ. ඉතින් මේ දේවල් ටක් ගාලා විනාඩියට කරගන්න ඕන. ඉතින් ඒ අතරේ බබාගේ කෑම එකක් දැන් හරි. ඉතින් ඔයාලට පේනවද මේ හැදිලා තියෙන හැටි? මේ වගේ හොඳටම බෙරි කරන්න ඕන. මොකද කැඳ තියන්න එපා. මොකද කැඳවල තමයි හාල් වල තියෙන හොඳම පෝෂණ කොටස් තියෙන්නේ. එඳ හොඳටම බෙරි කරන්න වතුරේ ඉඳනකම්. ඉතින් මම මේ වගේ බ්ලෙන්ඩර් ජායකට දාලා, ඉතින් මම මේ බ්ලෙන්ඩර් කරන්නේ විශේෂ හේතුව බාගේ බබා මාස 6 අඩු නිසා. ඉතින් මාස 6 බබෙක් නම් මත ගාලා දෙන්න. ඉතින් බ්ලෙන්ඩර් එකට මේ වගේ කෑම දාලා මේ මගේ කිරි හරි ෆෝමියුලා හරි දාන්න ඕන. දැන් මම නම් දැම මගේ කිරි මව් කිරි. ඔගොල්ලෝ බබාට ෆෝමියුලා පොඩ්ඩක් දෙලා තිනු. ෆෝමියුලා නම් දාන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. ඉතින් ඒ වගේ දාලා මෙන්න මේ වගේ හොඳට බ්ලෙන්ඩ් කරගන්න හොඳ ක්‍රීම් පේස්ට් එකක් එනකම්ම. අන්තිමට මේ වගේ අන්සෝල්ටඩ් බටර් ටිකක් එකතු කරගන්න. මොකද චුටි බබාලට ලුණු සහ සීනි අවුරුද්දක් යනකම් දෙන්න හොඳ නැහැ. ඉතින් අපේ බබා නම් මේ බෙරිපත කනවා. ඉතින් තේ හැඳි දෙකක් මුලින්ම තේ හැඳි දෙකක් කවන්න කියලා තමයි කිව්වේ. ඉතින් ඔගොල්ලෝ මුලින්ම නම් කැරට් පරිප්පුයි මේ එකතු කරන්න එපා. මම මේ බෙරි බත් බබාට කෑම හදන විදිහ මුලින්දම්ම වෙනම වීඩියෝ එකකින් අරගෙන ඉන්නම්. මේ සිලිකන් ෆීඩ් එක හරිම ලේසි බබාට කෑම කවන්න. අන්න දැන් එයාගේ නාවන ටයිම් එකත් ආවා. මම බබාට කෑම කවලා පැය භාගයක් විනාඩි 40ක් විතර තියලා එයාව නාවන්න ගන්නවා. මම විශේෂයෙන්ම ගොඩක් වෙලාවට සතියට දෙපාරක් විතර වගේ එයා බෙලිමල් වලින් නාවන. මොකද ඇඟේ තියෙන දාඩි කුෂ්ඨ ඒ ඔක්කොම අඩු වෙනවා බෙලිමල් වතුරෙන් නෑවම. ඉතින් මේක මගේ ආයුර්වේද ඩොක්ටර් කෙනෙක් වෙච්ච මගේ යාළුවෙක් කිව්ව දෙයක්. ඉතින් ඒ නිසා මම බෙලිමල් වතුර ඔන්න අද බෙලිමල් වතුර හදාගත්ත බබාව නාවන්න.
බෙලිමල් ගන්නකොට හොඳට සෝදලා තමයි බෙලිමල් ටික ගන්න ඕන. ඒත් ඔයගෙ බබන් සෙම තියෙනවා නම් ඒ වගේම සීතල දවසට බෙලිමල් වලින් නවන්න එපා. මොකද බෙලිමල් සීතලයි. අන දැන් නාලි ඉවරලා සැපට නිඳි. බබා නාලි ඉවර වෙනවා තෙක්කම වගේ වැස්සක් වැටෙන්න ගත්තා. මේ වානක හයියම වහින්න ගත්තා එකපාරටම. හැබැයි ඉතින් වහිනකොට මම වැස්ස දිහා බලන්න ගොඩක් ආසයි. හරිම ලස්සනයි. ඉතින් බබා නිදි අතරේ මේ විදිහට අපේ ආලු ටිකට කෑම හැදුවා. ඉතින් ඒගොල්ලන්ට මම දෙන්නේ බත් එක්ක චිකන් ලිවර් හරි චිකන් පාට්ස් හරි තමයි. පුතා let's go have a shower. එමි පුතා let's go have a shower. අන්න ඉතින් අපේ සලී පැයක් විතර නිදියගෙන ඉඳලා ඇහැරියා. එයා කොහොමද තේරුම් පැයක් විතර නිදියන් උදේ වරු නාලිවෙලා ඇහැරෙන ඇහැල පැය භාගයක් විතර ආයි මෙහෙම කෝලම් කර කර කිකියෝ කර කර ඉන්නවා. ඉඳලා ආයි නිදියනවා. වෙදි මුන්ටිග නෝටිග ආ යු නෝටිග ආ යු නෝටිග යෝ. ඉතින් බබාලත් එක්ක ගෙවන හැම තප්පරයක්ම ගොඩාක් වටිනවා. මොකද ඒගොල්ලෝ ඉක්මනට ලොකු වෙනවනේ. ඊට පස්සේ ඒගොල්ලන් ඒගොල්ලන්ගේ ලෝක හදා ගන්නවා. එතකොට අපෙන් ඈත් වෙනවා. ඉතින් ඒක තමයි ලෝක ස්වභාවය. හරියට අපි දැන් අපේ අම්මල තාත්තලගෙන් ඈත් වෙලා ඉන්නවා වගේ. ඉතින් යාළත් කවදා හරි දවසක අපෙන් ඈත් වෙනවා. ඉතින් බබා හරිම ආසයි මගෙත් එක්ක මෙහෙම කතා කර කර ඉන්න යාට එක එක දේවල් කියනකොට එයා hina වෙනවා. ඉතින් ඒක බලනකොට අපිට උනත් හිතට හරිම නිදහසක් සහ හරිම ආදරණීය බවක් තියෙනවා. මොන ප්‍රශ්නෙක කොච්චර මහන්සිලා හිටියත් එයාගේ hina දකිද්දී ඒක අමතක වෙලා යනවා. ඉතින් දැන් වෙලාව 11යි කාලයි. ඉතින් මට Zoom meeting එකක් තිබ්බා. බබා දැන් ආයි නිදි නිසා යා නිදි අතරේ මම meeting එකට වාඩි වුණා. හැබැයි ඉතින් ඉච්චර වෙලා නම් මට meeting එකේ ඉන්න බැරි වුණා. ඒ වගේම මට අද දවස හරි විශේෂයි. මොකද මගේ තාත්තිත් අද බබාව බලන්න එනවා කියලා තියෙන. යා හරිම ආසාවෙන් එන්නේ. ඉතින් බබාව බලන්න බබා චූටි කාලේ කියන්නේ දවස් 10 දිවිල බලලා ගියා විතරයි තාත්ති. ඊට පස්සෙම යාට එන්න බැරි වුණා යාට අසනීපුණ නිසා. ඔන්න දැන් නම් බබා අඬනවා. ඉතින් මේ ඉන්නේ මගේ ආදරණීය තාත්ති. එයා යුද හමුදා නිලධාරියෙක්. දැන් පෙන්ෂන් ගිහින් ඉන්නේ. ඉතින් දැන් ඔන්න බලන්නකෝ චූටි මැණික කිරියත් තාත්තේ හුරතල් වෙන හැටි. තාත්ති හරි ආන්දරේ දුවලට. මේ බලන්නක තාත්තිව අඳුරනවා වගේ තාත්තිත් එක්ක පර කයියක්. බබා චෝ දැම්ම කක්ක දැම්ම. ඉතින් ඒ නිසා නාය එයාගේ ඇඟ ටිකක් සේදුවා. සෝදලා ඔන්න ආය අලුතින් ඇඳුම දැම්ම. දැන් වෙලාව 12 මාරයි. ඔන්න ඉතින් බබා නිදි ආයි. දැන් ඇඟ සෝදලා එයා සනීපට නිදි. දැන් ආයෙම ඔන්න ඉතින් ওই විදිහට තමයි මගේ උදේවරුව ගෙවෙන්නේ. ඉතින් මේක බබාගේ නිදියන රටාවත් එක්ක සමහර විට පොඩි පොඩි වෙනස්කම් වෙනවා. ඉතින් හැමදාම එකම විදිහට නෙමෙයි. මේ අද දවසේ මගේ උදේවරුව ගෙවුණ හැටි. ඉතින් ඕගොල්ලෝ මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. ඒ වගේම මගේ channel එකට subscribe කරන්න විශේෂයෙන්ම. ගිහින් එන්න හැමෝටම සුබ දවසක්. Bye. Thanks for watching.